ඊයේ කූට ලේඛන උපයෝග කර ගනිමින් අපි පිළිගන්නේ නැති තීන්දුවක් දුන්නු අභියාචන අධිකරණයේ අර අත්තිට වූ නියෝගයේත් එතුමාලා කියනවා අලුතෙන් අගමැතිවරු සහ ඒවා පත්කිරීමේ බලධාරීන්ට බාරයි. මොකද ඒගොල්ලෝ දන්නවා ඉතාම හොඳින් අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ බලය තියෙන එකම බලධාරියා මේ ව්‍යවස්ථාව අනුව මෛත්‍රීපාල සිසමැතිතුමා පමණයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහමැතිතුමා නැවත අගමැති ධුරයට පත් කරන්නට අවශ්‍ය කරන කිසිම අලුත් හේතුවක් එතුමා අගමැති ධුරේ අයින් වීම පස්සේ මතුවෙලා නැහැ. මතු වෙන්නම එතුමා නැවත අගමැති ධුරයට පත් නොකළ යුතුයි කියන කාරණාමයි. පාර්ලිමේන්තුවේ මෙතෙක් කිසිම ආකාරයක රනිල් වික්‍රමසිංහට බහුතරය තියෙන වග හොරෙන් හදපු කූට ලේඛනවල පවානේ අවසානයේට නිකුත් කරපු දෙමළ ජාතික සන්ධානයේ අවසාන නිවේදනයේ තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණ සහිත වෙච්ච කෙනෙක්ට අපි උදව් කරන්න පුළුවන්. හැබැයි ඒකෙත් කොහෙවත් රනිල් වික්‍රමසිංහට බහුතරය දෙනවක කියලා නැහැ. එහෙම බැලුවම පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන තනි කෙනා හැටියට තාම ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණයි. ඒ නිසා තමයි තවදුරටත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති හැටියට පත්කිරීමේ තීන්දුව නිවැරදි වන්නේ.